අයිබෝන් හැමෝටම ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැම කෙනෙක්ම හොඳින් ඇති කියලා. ඉතින් මම හිතුවා අද ඔයාලට රසම රස මැංගෝ ලැසි එකක් හදා ගන්න විදිහ කියලා දෙන්න. ඉතින් රුමේනියාවේ ඉන්න අයට මේ ලිල් සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් රසම රස අඹ තියෙනවා. ඉතින් මේ සුපර් මාකට් කීපයකම අඹ තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට හොඳ රස එක මට හම්බෙලා තියෙන්නේ ලිල් එකෙන්. ඉතින් සමහරක් වෙලාවට කෆ්ලන් වලින් එහෙම ගෙනාවාම ඉදෙන්න තිබ්බට පස්සේ අර ඇතුළ නිකන් කළු පාට වගේ ඉරිරි ගිහිල්ලා වගේ පොඩක් අවුල් රස පොඩක් අවුල්. හැබැයි ලිඩ්ල් එකේ තියෙනවා ටිකක් රවුම් ලොකු අඹ ගෙඩි වගේක් ලේ 4ක් 5ක් විතර වෙන්නේ. ඉතින් මං දැන් ඒකට දවස් 3-4ක් යනවා. දැන් වෙද්දි හොඳටම ඉදිලා එබෙනවා. ඉතින් මං හිතුවා දැන් වෙලාව හරි කියලා අපි එහෙනම් කිචන් එකට ගිහිල්ලා වැඩ පටන් ගමු රසම රස මැංගෝ ලැසි එකකින් හම්බ. ඉතින් ඔන්න වැඩේ පටන් ගන්න හදන්නේ. මේකට ලොබුවට දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අඹ මං කීප එක මරු ලොකු අඹ කිරි කීපයක් මම ගෙනල්ලා තියෙනවා. දැන් ඔක්කොම ටික ඉදලා තියෙන්නේ. ඉතින් අපිට මූලිකවම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ ඉදුණු අඹ. ඊට පස්සේ අයිස්ක්‍රීම් අවශ්‍ය වෙනවා වැනිලා ෆ්ලේවර් එකකින්. ඉතින් ඊට අමතරව සීනි ටිකක් ලුණු චුට්ටක් මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. අපි එහෙමනම් වැඩේ පටන් ගමු. මුලින්මම දැන් මේකෙන් එක අඹ ගෙඩියක් තමයි ගන්නෙ. හොඳටම ඉදිච්ච එක බලලා ගන්නවා. මේක හොඳටම ඉදලා තියෙන්නේ. හරි, දැන් මම මුලින්ම කරන්නේ මේ අඹ ගෙඩිය පොත්ත ඉවත් කරගන්නවා. ඒක තමයි මුලින්ම කරන්න හදන්නේ. සලාම් කීප කොහොමද ඉන්නේ මේ අඹ ගෙඩිය සෝදලා පොත් ඉවත් කරගමු. මම ඉස්සෙල්ලා චූටි වැඩකට මෙන්න මේකෙන් පොඩි අඹ කෑල්ලක් කපලා ඉවත් කරනවා. පස්සේ අපි මේ විදිහට පොත් ඉවත් කරගමු. මේ අඹ මාළු යන්නත් හොඳයි. අපි ගොඩක් කලවට ගෙනල්ලා මාළු යනවා. ඉතින් මේ අඹ හැදෙන රටක් නෙවෙයිනේ. මේ කොහේරි රටකින් තමයි මේවා ගෙන්වන්නේ. ඉතින් මෙහි ඇත්තටම ගොඩක් පළතුරු වර්ග පොල් මේ වගේ ගොඩාක් දේවල් විවිධ රටවලින් ගෙන්වනවා. හැබැයි ඉතින් මම හැමදාම වගේ බලනවා ලංකාවෙන් මොනවද දෙයක් ගෙන්වන්නේ නැහැ. ලංකාවෙන් එහෙම දේවල් එන ප්‍රමාණය හරි අඩුයි. ගොඩක් කලවට ලංකාවේ තියෙන තේකවත් මෙහෙට එන්නේ නැති තරමේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකකින් තියෙන එකක් සමහරක් වෙලාවට වෙන රටක් අරගෙන ඒගොල්ලෝ හදලා වෙනකොට දාලා තියෙනවා. දැන් ලංකාවේ වගේ ලංකාවේ මේ ශ්‍රී ලංකාව ගැන නම් තියෙනවා හරිම අඩු. හරි, දැන් මේක අපි මේ වගේ චූටි කෑලි වලට කපාගමු. පස්සේ මේ වගේ දෙන්න කප් එකකට දාගන්න. ඉතින් මේ අඹෝලින් ඕන නම් අඹ ජෑම් එකක් උනත් හදාගන්න පුළුවන්. රසක තියෙනවා. මම දවසක වීඩියෝ එකක් දෙන්නම් අඹ ජෑම් එකක් හදන විදිය. ඒක ගොඩක් කලකට මේ පාන් කන්න වගේ එහෙම අඹ. ඊට පස්සේ අන්නාසි මෙහෙ තියෙනවා අර කප් වල තියෙන ඒවා. ඒවා ගිනල්ලා හදනවා ජෑම් එකක්. ඉතින් ඒකට අපිට හිතනවා හදලා කනවා රසයි. මේ විදිහට මුළු අඹ ගෙඩියම කපලා දා ගන්නවා බ්ලෙන්ඩර් කප් එකට. ඊට පස්සේ මම මේ විදිහට මේ එකතු කරනවා
ice cream ටිකක්. වැනිලා එක තමයි දාන්නේ. එන ෆ්ලේවර් එකක් මේකට දාන්න එපා. ඊට පස්සේ මම මේකට තව දානවා සීනි හැඳි දෙකක් විතර. ඊට පස්සේ මෙන්න මේ වගේ ලුණු සුට්ටක් එකතු කරනවා. හරි. දැන් මේකට මම කුළු වතුර සුට්ටක් විතර දානවා. ගොඩක් දාන්නේ. මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය නිසා තමයි වතුර සුට්ටක් දාන්නේ. හරි. දැන් අපි මේක වෙන් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මේකේ ග්ලාස් දෙක ෆ්‍රීසර්කට දාලා ටිකක් ෆ්‍රීස් කරලා තමයි තියෙන්නේ. එතකොට මේක වෙන මම චිලන එකක් කියනවා. අපි දැන් මේක ග්ලාස් එකට දාන්න. එමම මේකට තව වතුර චුට්ටක් එකතු කරනවා. මොකද මේක ගොඩක් උකු නිසා. ඉතින් දැන් අපි මැංගෝ එක රෙඩි වෙලා ඉවරයි. දැන් අපි යන්නේ රස බලන වෙලාවට. ඔන්න දැන් අපේ මැංගෝ ලැසි දෙක රෙඩි වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මේකේ රස බලන වෙලාව. ඉතින් මෙන්න මේ වගේ තියෙන්නේ. වව්. ඉතින් මම මේකට අයිස්ක්‍රීම් පාවිච්චි කරන්න හේතුව මම කිරිවලට කැමති නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් කිරිවලට කැමති නම් අයිස්ක්‍රීම් වලට කිරි ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා ගන්න. එතකොටත් මේක සුපිරියට වෙනවා. ඉතින් අපි අයිස්ක්‍රීම් දැම්මම අර වෙනම සීල් එකක් තියෙනවා. ඉතින් එහෙනම් ආයෙත් රසවනස කෑම වීදියේකින් අගදීම හම්බෙමු. ඉතින් තව ඉස්සරහට ලස්සන ලස්සන රස රස දේවල් ගොඩක් ඔයාලට අරන් එන්න. ඉතින් එහෙනම් දිගටම චැනල් එකත් එක්කදලා ඉන්න. ඔයාලට මේ චැනල් එකේ මම ගොඩක් දේවල් අර දැනනවා. ට්‍රැවල් කරන ඒවා, ඊට පස්සේ ඉන්ෆර්මේෂන් වීඩියෝස්, දැන් කිචන් එකේ නැත්නම් අපි කුකින් පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. මේක මගේ ආස පැත්තක්. තව මෙන්න මේ වගේ පැතිකඩ ගොඩක් මගේ චැනල් එකේ ඔයාලත් එක්ක බ්ලොග්ස් විදියට අරගෙන එනවා. හරි. එහෙනම් ඉස්සරහදී අපි අලුත් එකකින් හම්බෙමු. හැමෝටම ජය.